රැකියාවන් ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සා දීමට ගරුසරු ඔබතුලින් ඔබව ගොඩනගන්න. ඊයේ දවසේදී මම හිතන්නේ පොහොට්ටුවේ දේශපාලන කුපාඩිකම මුළු රටේ සමස්ත ජනතාවටම තුන් හතර වෙනි වතාවට දැක ගන්න ලැබිච්ච අවස්ථාවක්. එකක් තමයි ඊයේ උදේවරුේ පාර්ලිමේන්තුව සිද්ධ වෙච්ච කාරණාව. අනිත් එක තමයි ඊය හවස්වරුේ ඡන්දය දෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච කාරණාව සහ ඒ ඡන්ද දෙන්න පෙර පොහොට්ටුවේ පවුලේ උදවිය විසින් පොහොට්ටුවේ අයිතිකාරයෝ විසින් කතා කරපු සාකච්ඡාවල් මාධ්‍ය සාකච්ඡාවල් දිහා බලපුවම අපි දන්නවා මේ රට ඇත්තටම මේ රට විනාශ කරේ තාත්තල පුතාල බාප්පල එකතු වෙලා තමයි මේ රටට මේ වගේ කෙලියක් කරේ මේ රට විනාශ කරේ ආර්ථික වශයෙන් උත් සමාජීය වශයෙන් උත් ඊළඟට මිසුන්ගේ සිවිල් ඓතිහාසිකන් සියල්ලම විනාශ කරන වැඩසටහනක් හැදුවේ මේ තාත්තල පුතාල බාප්පල එකතු වෙලා ඒ නිසා තමයි තාත්තා පාර්ලිමේන්තුවේ තියෙන 2024 අයවැය ගැන මම පුරසාරන් දෙඩමින් කතා කරන්නේ 2023 දිගුවක් 24ට ගේනවා ඒක හොඳයි කියන එක. පුතා කියනවා 2023 තියෙන එකමයි තියෙන්නේ මේ පාරත් ඒ හින්දා ඒක වැඩක් නැහැ කියලා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා තාත්තා 2024ට අත උස්සලා ඡන්ද දෙනවා පුතා 2024 අයවැයට ඡන්ද දෙන්න පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. මේ නාඩගමත් එක්ක අපි දැක්කා ඊයේ උදේ පාර්ලිමේන්තුවේ මේ රටේ උත්තරීතර අධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නංකර පළමු වතාවට මේ රටේ ආර්ථික ඝාතක හැරී එහෙම නැත්නම් මේ කාලයක් තිස්සේ රටේ ආපු ක්‍රමවේදය වෙනස් කරලා බදුසහන තමුන්ගේ හෙංචයන්ට දීලා හෙංචයන්ට හම්බ කරගන්න අවස්ථාව දීලා සමස්ත රටේ ජනතාවම පාගල මිරිකල විනාශ කරලා දාපු කණ්ඩායම තමයි රාජපක්ෂල ප්‍රමුඛ කණ්ඩායම කියලා. මේක අධිකරණයෙන් කිව්වේ. ඒ ගැන විපක්ෂ නායකතුමා බය නැතුව නමින් රාජපක්ෂලාගේ නමින් එක් එක්කෙනාගේ නමින් කියලා ඒ ගැන තමයි විමසීමක් කරේ පාර්ලිමේන්තුවේ. මේ කොන්ද තියන්නේ සමගි ජන බලවේගය නිසා සමගි ජන බලවේග විපක්ෂ නායකරට පැහැදිලිව කියනවා. අපි ගිහිල්ලා ෆයිල් අරගෙන එක එක තැන කයිවාරු ගහන්නේ නැහැ. වේදිකාවල මහායියෙන් කතා පවත්වලා කයිවාරු ගහන්නේ නැහැ. රටවටවට ගිහිල්ලා කයිවාරු ගහන්නේ නැහැ. අපි පැහැදිලිව කියන දේ කරනවා, කරන දේ කියනවා. ඒ නිසා තමයි විපක්ෂ නායකවරයාට විතරයි කොන්දක් තියෙන්නේ මේ රටේ ඉදිරි අනාගතයේදී රාජපක්ෂල කරපු හොරකම් තියෙනවා නම් ඒ හොරකම් අල්ලලා ඒ වලින් රටේ අහිංසක ජනතාවගේ මුදල් කොල්ල කාලා තියෙනවා නම් ඒ කොල්ල කාලා තියෙන මුදල් ආපහු ගේන්න සූදානම් වෙන්නේ විපක්ෂ නායකයා. මේ වෙනකොට ජාත්‍යන්තරයේ සංවිධාන කීපයක් එක්ක ඒ වගේම ජාත්‍යන්තරයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා දෙවන්ත මෙහෙයක් කරන්න පුළුවන්. මේ සඳහා ඒ අය සියලු දෙනාම එක සාකච්ඡා කරලා තියෙන රාසිගතව. ඒ කටයුතු රාසිගතව සාකච්ඡා කරලා සූදානම් වෙන්නේ ඉදිරි කාලයේදී කවුරු හෝ මේ රටෙන් එක සතයක්වත් හොරකම් කරලා ගිහිල්ලා කොහරි තියලා තියෙනවා නම් හංගලා තියෙනවා නම් ආයෝජනය කරලා තියෙනවා නම් ඒ සියල්ල නැවතව ජනතාවට අරන් දෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න තමයි සූදානම් ඉන්නේ. ඒ වැඩසටහන ගැන පොහොට්ටුව හොඳට අවබෝධ කරගෙන තියෙනවා. පොහොට්ටුවගේ බුද්ධියංශයේ තොරතුරු අරගෙන තියෙනවා. ඒ නිසා තමයි ඊයේ දවසේදී ගරු විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී මේ කරුණු කාරණා නිවැරදිව ඉදිරිපත් කළා. මොකද්ද පාර්ලිමේන්තුව තුල අධිකරණයෙන් දුන්නු නියෝගයට ගන්න ක්‍රියාමාර්ගය සහ ජනාධිපතිවරයා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා අහන එක තමයි කරේ. හැබැයි මොකද්ද සිද්ධ වුනේ? ඊයේත් අපිට අහන්න ලැබුණා අර මිරිස් කුඩුයි සමහරලාට අපිට ඒවා ගෙනාවා කියලා අපිට අහන්න ආරංචි ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ අය විපක්ෂ නායකවරයාට ඇසිඩ් ගහන්න සූදානමින් හිටියද කියලා අපිට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපි දැන් සොයා බලමින් යනවා මේ සම්බන්ධව. මොකද විපක්ෂ නායකයෙකුගේ ජීවිතයට ජීවිතේ හානි කරන්න විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ජීවිතවලට හානි කරන්න මෙයා ලොකු උත්සාහයක ඉන්නවා කියන එක අපිට තොරතුරු ලැබෙමින් පවතිනවා. ඒ නිසා අපි ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධීකරණය කරලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව තමයි ඒ අය දන්නවා ඉදිරි අනාගතයේදී ලබන අවුරුද්ද වෙනකොට මේ පොහොට්ටුවේ මේ රට විනාශ කරපු කණ්ඩායමට තියෙන විශාල තර්ජනය තමයි අපි එහෙම නැත්තම් සමගි ජන සමාජවලගේ නායකයා සජිත් ප්‍රේමදාස කියන එක. මොකද එතුමා විතරයි අපි ආවොත් අපි කණ්ඩායමත් එක්ක ආවොත් තමයි මේ හොරු ටික අල්ලන්නේ, මේ සල්ලි ටික ආපහු ගේන්නේ, මේ අයව
ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අධිකරණයට ගෙනහිලා හිරගත කරන්නේ අපි කියන එක විශේෂයෙන් අඳුරගෙන තියෙනවා. ඒ නිසා තමයි අර නිර්ණායක නම් තියෙන කණ්ඩායම් ඔක්කොම ආවේ. අර එකෙක් සමහර වෙලාවට කියනවා වම්බට්ටා කියනවා, එකෙකුට සමහර වෙලාවට මිරිස් කුඩ්ඩා කියනවා, තව එහෙකුට ඔක්සිජන් කියනවා, තව එහෙකුට තව කතා කියනවා. මේ මේ කතා කියන උන් ටික ඔක්කොම ඊයේ සියලු දෙනාම දකින්න ඇති පාර්ලිමේන්තුවේ එළියට ආපු හැටි. මේවා පිටිපස්සේ තියෙන නිකන් සල්ලි නෙමේ, කුඩු ගංජා, ඒ වගේම පාතාලේ කණ්ඩායම් වල සල්ලි ටික තමයි මම පාවිච්චි කරමින් මේ වැඩේ කටයුතු කරන්නේ. ඒ නිසා පාතාලේ එක කණ්ඩායමක් හැටියට පාර්ලිමේන්තුව අංශය ඉදගෙන හැසිරිච්ච විදිය බුදුවල දකින්න ඇති. ඒ කරන්න හැදුවේ සම්පූර්ණම අධිකරණයෙන් පොහොට්ටුවට, එහෙම නැත්නම් රාජපක්ෂලා, මෙතන රාජපක්ෂලා විතරක් කියලා හිතන්න එපා. මේ අධිකරණයෙන් දින්නු තීන්දුව පිටපස්සේ අලිබබාසා හොරු 40 මේ සියල්ලම ඉන්නවා. ඒ සියලු දෙනාම ආණ්ඩුවේ හිටපු කණ්ඩායම. ඒගොල්ලෝ සහයෝගය දීලා තමයි එවලේ මේ සියලු කටයුතු කරේ. මේ ආර්ථිකයට හානි කරේ කණ්ඩායම ඔක්කොම දෙන එකතු වෙලා. ඒ ඔක්කොම දෙන එකතු වෙලා කරපු හානි නිසා තමයි රට මේ තත්ත්වය අද උදා වුණේ. ඒ නිසා තමයි ඒ අය ඒක ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නේ නැත්තේ පාර්ලිමේන්තුව තුළ. හැබැයි පාර්ලිමේන්තුවේ සදාචාරය, ප්‍රජාතන්ත්‍රවාදය, ඒ වගේම පාර්ලිමේන්තුවේ තියෙන නීති රීති මේ සියල්ලම උල්ලංඝනය කරමින් කවදාකවත් නැති විදිහට එහා පැත්තේ ඉඳලා මෙහා පැත්තට ඇවිල්ලා විපක්ෂ නායකවරයාගේ කතා කරන කොලේ පව උදුරගෙන යන්න ගන්නවා නම් මේක තවදුරටත් බලන් ඉන්න බෑ. නිසා අපි පොහොට්ටුවට පැහැදිලිව එකක් කියනවා. පොහොට්ටුවට පැහැදිලිව නැවත වතාවක් කියනවා. සමස්ත ජනතාවගෙන සමාව ඉල්ලනවා මේ කතාවට. අපි මෙච්චර කාලයක් නිහතමානි විදිහට, ප්‍රජාතන්ත්‍ර විදිහට මෙරටේ ප්‍රශ්න වලට මුණ දුන්නා, පාර්ලිමේන්තුවේත් මුණ දුන්නා. හැබැයි තවදුරටත් පොහොට්ටුව එනවා නම්, අනිසි විදියට අතපය උස්සගෙන වැරදි විදියට එනවා නම්, ඒකට ඒ විදියට උත්තර දෙන්න අපි සමග ජන බලවේගයේ සූදානම් කියන පණිවිඩය අද දෙනවා. අපිත් පුළුවන්, අපිටත් පුළුවන්, හොඳත් පුළුවන්, අපිට නරකත් පුළුවන්. හැබැයි අපි කණ්ඩායමක් හැටියට මේ රටේ ජනතාව අපිට ඡන්ද දීලා තියෙන්නේ කුපාඩිකම් කරන්න, චණ්ඩිකම් කරන්න, පාදිරකම් කරන්න නෙවෙයි. අපිට ඡන්ද දීලා තියෙන්නේ මේ රටේ ජනතාව ජීවත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල පාර්ලිමේන්තු තුලත් ආණ්ඩුව තුලත් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. අපිට ආණ්ඩුව ගන්න බැරුව ගියත් අපි විපක්ෂ ඉඳගෙන හැමදාම කරුණු කාරණා අපි පාර්ලිමේන්තු තුල ඉදිරිපත් කරන්නේ මේ රටේ නිවැරදි පාලනයක් ගෙනියන්න ඕන නිසා. අතිගරු ජනාධිපත්‍යමාලත ඉතාමත්ම අවංකව, ඉතාමත්ම සංවේගීශීලීව මේ කියන්නේ. අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයගේ කුපාඩි රැළක් ආරක්ෂා කරන වැඩපිළිවෙලක්. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සමස්ත ජනතාවටම යම්කිසි සහනයක් දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. අපි කිසිසේත්ම රාජපක්ෂලාව හොරුන්, එහෙම නැත්නම් අද අධිකරණයේ නම් කරලා තියෙන ඒ පාදඩයන්ගේ මිලේච්ඡයන්ගේ ඒ තුච්ඡයන්ගේ ඒ කාලකන්ණින් ආරක්ෂා කරන්න කියලා ඔබතුමාට කවදාකවත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමා හිටපු අපේ නායක හැටියට ඒ වැඩේ කරයි කියලා. ඔබතුමාගේ රැකවරණයට තමයි මේ සියල්ල මත සිද්ධ කරන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා. ඉන් පිටතත් ඒ මිනිස්සු ගිහිල්ලා අහිංසක ගම්වල මිනිසුන්ටත් ඔය පාට් එකම තමයි දාන්න ඉදිරි කාලෙත්. නිසා අපි කියනවා පැහැදිලි, ඔය පාට් එක දැන් නතර කරගන්න. ඔය පාට් එකට මුණ දෙන්න අපි සූදානම් පාට් එකෙන් ආවොත්. අපි පාට් එකට මෙච්චර කල් ගියේ නැහැ. හැබැයි අපි සූදානම් ජනතාව වෙනුවෙන් අපේ ජීවිතය පූජා කරන්න ඔය පාට් එකට පාට් එක දීලා. ඒ නිසා අපි ඒකට සූදානම් වෙන ඉදිරි කාලෙදි. මොකද දැන් බලන් හිටියා හොඳටම ඇති කියන එක තමයි අපි තීන්දුව කරලා තියෙන්නේ. මොකද හේතුව තවදුරටත් මේ විදිහට යන්න බෑ රටේ පාලනය. රටේ පාලනය මේ අය උගල් උත්සාහ කරනවා නම් පිස්තෝල ඔලුවට දියලා කරන්න, මේ අය උත්සාහ කරනවා නම් කඩුව ගෙනල්ලා කරන්න, මේ උත්සාහ කරනවා නම් ඇසිඩ් ගෙනල්ලා ඇසිඩ් ගාලා ඒ වගේ දෙයක් කරන්න. මතක තියාගන්න ඒව කරන්න ඉඩ දෙන්න බෑ. එකා පිට එකා මැරුණොත් අපි සූදානම් ජනතාව වෙනුවෙන් පෙළගැහැලා ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ජනතාවට කණ්ඩ අඳින්න දීලා මේ රට නැවත වතාවක් පරණ තිබුණු තත්ත්වයට ගෙනියන වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න සූදානම්. ඒසයි ඒකට තමයි අපි වැඩිවිල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කොන්ද පණ නැති උන් ඉන්න පොහොට්ටුව, තාත්තා එකක් කියනවා, පුතා එකක් කියනවා, කෝ තමුසලාට කොන්ද, තමුසලාට අඩු ගානේ කොන්දක් තියෙන්න ඕන මේ රටේ ජනතාව වෙනුවෙන් නැකිටලා කතා කරන්න. කොන්ද කෙලින් තියාගෙන තීන්දුව తీන්න අරගන්න ඒක ක්‍රියාත්මක වෙන්න. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න බැරි කණ්ඩායමක් ඇවිල්ලා පාර්ලිමේන්තුව තුළ ඉතාමත්ම කැත විදිහට, නිඳිත විදිහට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණ විනාශ කරලා හැසිරිච්ච ආකාරය සම්බන්ධව අපි හෙලා දකිනා විතරක් නෙමෙයි, ඉදිරි කාලයේ තවදුරටත් ඒ වැඩේ කරන්න නොදී ඉන්න වැඩසටහන අපි සම්බන්ධයෙන් තමයි වැඩකට කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ, කරු කතානායකතුමා එතුමා ස්වාධීන වෙන්න ඕන. එතුමා කතානායකවරේ හැටියට එතුමාට ගණ්ඩ තීන්දු තියන්න ගණ්ඩ තියෙන්නේ. ඒ වෙලේ පාර්ලිමේන්තුවේ දකින්න වැරද්දට දඬුවම දෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕන.
ඒක තමයි එයාගේ නායකත්වය ඇතර තියෙන්නේ. හැබැයි ඒ නායකත්වය අපි දිහා බලද්දී දකින්නේ එතුමාටත් බරපතල පසු තියෙන නිසා ඉදිරි කාලයේදී මේ කතානායකවරු පත් කරන්න ඕන පක්ෂ වලින් නෙවෙයි. මේ කතානායකවරු පත් කරන ස්වාධීනව තීන්දුව දෙන්න ගන්න පුළුවන් කණ්ඩායම් තමයි කතානායකවරු හැටියට පත් කරන්න ඕන කියන මතේ අපි ගාව තියෙන විශේෂයෙන් මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ මුලින්ම මීට වඩා සම්පූර්ණ වෙනස් කළ යුතු කියන කාර්ය අපි ඉන්නව සාකච්ඡාවක දෙනවා මේ කරුණු කාරණා දිහා බලපුවම. ඒ නිසා තවදුරටත් අපි ඉදිරි කාලය තුළ මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කොන්ද කිලින් තියාගෙන. අපේ නිසා පැහැදිලිව කියනවා අධිකරණයෙන් ගත්ත තීන්දුව සම්බන්ධව මේ අය වැරදි විදියට හම්බ කරලා තියෙනවා නම් ඒවා පිටරට තියෙනවා නම් ඒවා එහෙම ලංකාවේ කොහරි තියෙනවා නම් ඒවා පිළිබඳව ඒ වත්කම් ප්‍රකාශ සියල්ලම අරගෙන ඒවා හරියට හොයලා බලලා ඒකට තීන්දුව తీරන අරගෙන ඒකට දැඩි දඬුවම් දිය යුතු වැරදි කරලා තියෙනවා නම් ඊළඟ කාරණේ තමයි මේ අය නම් මෙච්චර කාලයක් මේ රට කරේ මේ මිනිසුන්ගේ කප්පම් අරගෙන උතන ඉන්න කණ්ඩායම් කවුද? එකෙක් ඉන්නවා අත්තරන් චේන් කඩනවා කියනවා, තව එකෙක් ඉන්නවා කප්පම් ගන්න එකෙක්, තව එකෙක් ඉන්නවා මිරිස් කුඩු ගහන එකෙක්, තව එකෙක් ඉන්නවා ඔක්සිජන්වත් දන්නේ නැති එකෙක්, තව එකෙක් ඉන්නවා වම්බොටු ගැන කිය කියන එකෙක්, ලිංගික අපචාර කරනු මේ සියල්ලම මේක අස්සේ ඉන්නවා. අල්ලස් අරන් වැරදිකාර වෙච්චු මේ සියලු දෙනාම මේක අස්සේ. මුන් ඔක්කොම පාර්ලිමේන්තුව තියාගෙන මේක පාර්ලිමේන්තුව කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? සා වහාම මේ ක්‍රමේ වෙනස් විය යුතුයි සමස්ත රටේ. මේ නිසා ජනතාවට අපි කියනවා අපි සූදානම් මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් මේ සියලු වැරදි ක්‍රමවේද වෙනස් කරලා මේවා කඩලා බිඳලා සුනිසු කරලා දාලා අලුත් විදියට පාර්ලිමේන්තුවක් හදලා අලුත් විදියට ආණ්ඩුවක් හදලා මේ රට නිවැරදි ක්‍රමවේදයකට ගෙනියන්න සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ අපි සමගි ජන බලවේගයේ සූදානම් කියන පණිවිඩය දෙනවා. ජනතාව සියලු දෙනාටම අපි කියන අපිත් එක්ක එකට එන්න අත්තල් බැඳගන්න, අපිත් එක්ක අපිට ශක්තිය දෙන්න, අපි ඒ ශක්තිය ඉස්සරහට ගෙහින්ලා තමුන්නාසලට මේ ජඩ තුප්ප දේශපාලනය විනාශ කරලා අලුත් දේශපාලනයක් අපිට බිහි කරලා දෙනවා කියන පණිවිඩේ විශේෂයෙන් අද දවසේදී ලබා දෙනවා. බොහොම ස්තුතියි.